ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික් 13ක පුද්ගලයන් 48,900ක් පමණ අවතන්ව සිටිනවා. පුද්ගල මරණ 9ක්ද වාර්තා වුණා. පූර්ණ නිවාසහානි 35ක් සහ අර්ධහානි 1668ක් සිදු වී තිබෙනවා. අවතන් වූවන් මධ්‍යස්ථාන 21ක රඳවා ඇති අතර ඔවුන්ට සහන සැපීම මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක තවදුරටත් ණය අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටයි. එහි පවුල් 2600ක පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් අවතන් සිටිනවා. දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාසහානි 11ක් හා අර්ධහානි 400ක් වාර්තා වෙනවා. දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගිංගඟ පහළ කොටස පිටාරගලීමෙන් අවතන් වූ ජනතාවට පිසු ආහාර ලබා දුන්නේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්. ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු අතුරු මාර්ග රැසක් තවමත් ජලයෙන් යට වී පවතිනවා. ඇතුමලේ ප්‍රදේශයේ කන්දක් කඩාවැටීමෙන් නිවාස තුනකට හානි සිදු වුණා. ගස් කඩාවැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය සබඳතාද බිඳ වැටුණා. හානි වූ නිවාස සහ පොදු පහසුකම් ගොඩනැගීමට රජය කඩිනමින් ක්‍රියාකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති ආපදා කළමනාකරණ රැස්වීමකදී අනාවරණය වුණා. රැස්වීමෙන් අනතුරුව හානි වූ ප්‍රදේශ නිරීක්ෂණයටද අමාත්‍යවරයා එක් වුණා. ආපදා තත්ත්වයේදී මියගිය සිවුදරු පියෙකුගේ නිවසට ගිය අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක චෙක්පතක්ද ප්‍රදානය කළා. හානි වූ නිවසක් සඳහා අත්තිකාරම් ලෙස රජය රුපියල් දසදහස බැගින් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. මේ අතර ආපදාවට පත් වූ ජනතාවට කඩිනම් සහන ලබා දීමට රජය පියවරගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. බැරි වෙලා හරි ගං වතුර ඇවිල්ලා යට වුණොත් එහෙම ඒ අය වෙනම කඳවුරු ගත කරන්න ක්‍රමවේදය අප තුළ තියෙනවා. ඒ වගේම කඳවුරු ගත වුණාම එයාට කෑම් බීම ටික ලබා දීම, වියලි ආහාර ලබා දීම, ඒ වගේම කඳවුරු ගත කිරීමේදී රෝහලත් සමග සම්බන්ධීකරණය, ගං වතුර ඇති වෙන්න කලින් ඒ ජනතාව ඉවත්කරන්න ත්‍රිවිධ හමුදාවේ සහයෝගය, සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය, ඒ වගේම පොලිසිය සහයෝගයත් එක්ක මේ සියලුම ක්‍රමවේද ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. කළුතර දොඩම්ගොඩ නැහින්න ප්‍රදේශයේ කන්දක් ණය යැමින් සත්ව ගොවිපලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අනතුරු සිදුවැත්තේ ඊයේ සවස. ගොවිපලේ සිටි සතුන් 1500ක් පමණ මියගොස් තිබෙනවා. මුරකරු දිවි බේරා ගන්න ලැබුවා. වර්ෂාව හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වාන්දුරුටු 4ක් අද විවෘත කෙරුණා. මේ නිසා කලාඔයේ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කරනවා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයට ඊයේ රාත්‍රී ඇදහැළුණු දහරානිපාත වර්ෂාවත් සමග හිදෝගම ප්‍රදේශයේ ගෙවත්තකට අඩි 9ක පමණ දිගින් යුතු කිඹුලෙකු පැමිණ තිබෙනවා. පුත්තලම මාදම්පේ තිනිපිටි ඔය පිටාරගලීමෙන් පහත්බිම් ප්‍රදේශ යටවීමේ අවදානමකට ලක්ව තිබෙනවා. එම නිසා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ගම්වාසීන් එක්ව තොඩුවාව මොය පුළුල් කිරීමට අද පියවර ගත්තා. ධිවරවාඩි කිහිපයක්ද විනාශ වී තිබෙනවා. විරල කාදනේ වැළැක්වීමට එම ප්‍රදේශයේ ගල්වැටි දැමීමට පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගත්තා. ජාතික පුවත් කෙටි පණිවිඩ සේවාව රූවැලට්ස් සක්‍රිය කිරීම සඳහා ආර්.ජී.එස්. තනක් නිවුස් ලෙස සටහන් කර 880ට කෙටි පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් 0111 588 02ට ඇමතුමක් ලබා දෙන්න.